වසර බොහොම ප්‍රීතියෙන් බාරගත්තා. ඒ වගේම නව වසරේ නව ජනාධිපතිවරයෙකුත් රටට තේරීපත් වී තිබෙනවා. ඒ නව ජනාධිපතිවරයා සහ අභිනව නව අමාත්‍ය මණ්ඩලයෙකුත් මේ වන විට දිවුරුම් දී හමාරයි අවසානයි. ඒත් සමගම ඒ අභිනව අමාත්‍ය මණ්ඩලය සොකීය රාජකාරී අමාත්‍යංශ තුලදී නිල වශයෙන් මේ වන විටත් ඔවුන්ගේ අමාත්‍යංශවල වැඩ ආරම්භ කොට තිබෙනවා. අද දවසේ මේ ශ්‍රී ටීවී රූපවාහිනිය ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සැටලයිට් ටෙලිවිෂන් කලාවේ මහගෙදරයි. නිසාද මේ මහගෙදරට අපි සුවිශේෂ ආරාධිත අමාත්‍යවරියක් කැඳවාගෙන පැමිණ තිබෙනවා. ඇයි අපි මෙතුමිය ස්වකීය ධූරේ වැඩ බාරගත්තයින් පසු දිවුරුම් දීමෙන් පසු එතුමියට තිබෙනවා දැක්මක් අදහසක් පළමුව මා විදේශගතව වෙසෙන අපේ ලාංකිකයෝ ආමන්ත්‍රණය කළ යුතුයි. ඉනිසා ඔබ දන්නවා මේ හෙලිදරව වැඩසටහනේ මුඛ්‍ය හා මූලික පරමාර්ථය මධ්‍ය කලාපේ සේවය කරන අපේ ලක්ෂ 17ක් මිලියන 1.7ක් මේ රටට මහා විදේශ විනිමය සම්භාරයක් සපේන විදේශ විනිමය නිෂ්පාදකවරු. එනිසා අපි ආරාධනා කළා එතුමියට මේ ශ්‍රී ටීවී රූපවාහිනියට එතුමියත් ඉතාමත්ම බොහොම ඔබ පිළිබඳව ගෞරව ආදරයෙන් යුක්තව එම ආරාධනය පිළිගත්තා. එනම් අපි ඔබට අපේ යුරෝපයේ සහ මැද ප්‍රදේශ කලාපයේ වෙසෙන ශ්‍රමය වගුරන ඉරහඳ මහ පොළොවත් එක්ක හැප්පෙන අවුරශ්මිය සහිත ඇඟිලි තුඩු අග හිම වැටෙන සීතලට පුපුරන ගැහෙන මහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමයි මේ වැඩසටහනට අද අපේ ඒ ශ්‍රම සම්පත බවට පත් වී තිබෙන්නේ. අපි ශ්‍රී ටීවී රූපවාහිනිය හෙළ සිරිතට අනුව ආයිබුවන් කියලා අපි පිළිගන්නවා අභිනව අමාත්‍ය මණ්ඩලයේ විදේශ රැකියා කටයුතු පිළිබඳ ගරු කැබිනට් අමාත්‍යවරිය රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය තලතා අතුකෝරළ මැතිණිය. ආයිබුවන් ඔබතුමියට. ආයිබුවන්. හොඳයි අපි සාකච්ඡාව ආරම්භ කරනවා. පළමු අපි ඔබතුමියට අපේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරනවා. මේ ලක්ෂ සංඛ්‍යාත වූ ශ්‍රී ලාංකිකයන් අමතන්නට ඔබතුමිය අපේ මැදිරියට පැමිණීම සම්බන්ධයෙන් ගරු ඇමතිතුමිය, මේ විදේශගතව වෙසෙන ජනතාවට අපි මූලික අවබෝධයක් ඒ අයගේ දැනුමේ නිම්වලු පුළුල් කරන්නට අපි යම් උත්සාහයක් ගන්නවා ශ්‍රී ටීවී රූපවාහිනිය හරහා. එහි ප්‍රථම අවස්ථාව විදේශ රැකියා කාර්යංශ විදේශ රැකියා අමාත්‍යංශයේ සාමාන්‍යයෙන් දල කාර්යභාරය කුමක්ද? සම්පූර්ණයෙන්ම අමාත්‍යංශය හරහා සම්මයි. සාමාන්‍යයෙන් ඒ යටතේ තියෙන සියලුම ආයතන පිළිබඳව ඒ අවශ්‍ය පරිපාලනමය කටයුතු සිදු කෙරෙන්නේ. පරිපාලනමය කිව්වහම හැම දෙයක් සම්බන්ධයෙන් විනය කටයුතුද නීති කටයුතුද ඒ හැම එකක්ම අවසාන වගකීම තියෙන්නේ අමාත්‍යංශයට. අමාත්‍යංශයට තමයි මධ්‍යම රජයත් එක්ක වගකීම තියෙන්නේ. එතකොට ඒ යටතේ තියෙන ආයතන අමාත්‍යංශයත් එක්ක බැඳලා ඉන්නවා. පරිපාලන සියලුම කටයුතු සම්බන්ධයෙන්. හොඳයි, එතකොට අපිට මුලින්ම විශේෂයෙන්ම අපේ මැද පෙරදිග බලා යන ජනතාවට හමුවන්නේ ඔවුන් විදේශගත වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකට බියුරෝව සම්බන්ධයෙන් තමයි. ඒ අය වඩාත්ම සමීපව ගනුදෙනු කරන්නේ. ඒ අයට ඒ සියලුම ලිපිලේඛන හෝ වෙනත් ඕනෑම දැනුවත් වීමක් දැනුවත් කිරීමක් සාකච්ඡාවක් ඕනෑම දෙයකට ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තමයි ඍජුව සම්බන්ධ වන ආයතනය. ඒ ආයතනයේ සාමාන්‍ය කාර්යභාරය ගැනත් අපි යම් කෙටි විස්තරයක් කරමු. ඇත්තට මේ ආයතනයට තමයි අපි දැන් ඉස්සෙල්ලාම මුලින්ම පිළිගන්න ඕනේ අපේ රටට විශාලතම මේ වනට විදේශ විනිමය එන්නේ මේ විදේශ ශ්‍රමිකයන්ගේ. එතකොට ඒ එහෙම යන අය මුලින්ම ඇවිල්ලා ලියාපදිංචි වෙන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යාලයේ. ඊට පස්සේ තමයි ඒ රැකියාවේ විදියට ඒ අවශ්‍ය සේවා ගිවිසුම් ඒ හැම එකක්ම ඇති කරලා ඒ සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලබා දීලා විදේශගත වීමට අවශ්‍ය සියලුම පසුබිම හරිගස්සන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ.
හොඳයි අපි ඔබතුමියගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම පසුගිය වත්මන් අභිනව ජනාධිපතිවරයා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දිනසියේ වැඩපිළිවෙල මේ දිනසියේ වැඩපිළිවෙල සම්බන්ධව ලාංකීය මේ ලාංකීය දේශපාලන භූමියේ සාමාන්‍ය ජනතාවට බලාපොරොත්තු රැසක් ඔවුන්ගේ හෙට දවස පිළිබඳව අලුත් නැවුම් බලාපොරොත්තු එකතු කරන්න සමත් වුණා මේ දිනසියේ වැඩපිළිවෙල තුල විදේශගත ලාංකිකයාට හිමි වෙන ප්‍රතිලාභ මොනවාද මේ වර විට විදේශගත ශ්‍රමිකයන් හැටියට සමස්ත ජනගහණයෙන් 18 ලක්ෂයක් විතර ඉන්නවා කියන එක තමයි මේ මේ දැන් තියෙන දත්ත තොරතුරු අනුව ලැබෙන්නේ අපිට විස්තර ලැබෙන්නේ ඒ අනුව සාමාන්‍යයෙන් එක ශ්‍රමිකයෙකුගේ පෞලි දෙන්නේ කිටියොත් එහෙම ලක්ෂ 60ක් විතර ආසන්න ප්‍රමාණයක් ඍජුව හෝ වක්‍රව මේ විදේශගත ශ්‍රමිකයන් මත හෝ සම්බන්ධව ජීවත් වෙන පරිසරයක් තියෙනවා සමස්ත ජනගහනය ලක්ෂ 222 න් මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තුළින් දින 100 වැඩසටහනක් ඉදිරිපත් කරා. ඒ දින 100 වැඩසටහන එන් ප්‍රථමයෙන්ම එතුමා බලාපොරොත්තු වෙනවා මේ හැම විදේශගත ශ්‍රමිකයෙකුටම රක්ෂණ ආවරණයක් ලබා දීම. පළවෙනි එක. දෙවැනි එක විශ්‍රාම වැටුපක් ලබා දීම. පළවෙනි එක විශ්‍රාම වැටුපක් ලබා දීම. දෙවැනි එක තමයි ඒගොල්ලෝන්ගේ අනේවාසික ගිණුම් වලට මුදල් තැන්පත් කරන අනේවාසික ගිණුම් වලට 2.5%ක පොලියක් එකතු කරන එක. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන. ඊට අමතරව එයාගේ සුබ සාධනය. ඉතින් සුබ සාධනය සම්බන්ධයෙන් ඒ ක්‍රියාත්මක කරන ඔය තුනම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම මුතුමිට පුංචි බාධා කිරීමක් කරනවා මා දුටුවා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 49 වෙනි පිටුවේ තිබෙනවා විදේශගත ශ්‍රමිකයාගේ දැනට තිබෙන ඉතුරුම් ගිණුමට තවත් 2.5%ක පොලියක් එකතු කිරීම සහ විදේශගත වෙන ශ්‍රමිකයාගේ පවුලේ සුරක්ෂිත තාවයේ තහවුරු කිරීම යන අධිකරණු මෙන්න මේ කරුණු සාමාන්‍යයෙන් ගරු ඇමතුමිය පොඩ්ඩක් ප්‍රායෝගිකව පැහැදිලි කරොත් කියන්නේ ඒ ගිණුම් වලට පොඩි එකතු කිරීම සිද්ධ කරන්නේ අනේවාසික ගිණුම් වලට එතකොට ඇත්තටම ඒක ඒ අයගේ සේවය වෙනුවෙන් සහ මෙහාට ගේන විදේශ විනිමය වෙනුවෙන් යම් කිසි වටිනාකමක් ලබා දීම තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතුරුම් ගිණුමට දැනට තිබෙන ඉතුරුම් ගිණුමට ලැබෙන පොලි අනුපාතයට අමතරව තවත් 2.5%. ඉතින් ඊට අමතරව ඉතින් සුබ සාධනේ ඒ අය සම්බන්ධයෙන් මීට වැඩි වුවමනාවෙන් ක්‍රියාත්මක වීම. මොකද මේ විදේශ රටවල්වල ජීවත් වුණත් ඒ අය අවසානයේ ශ්‍රී ලාංකික පුරවැසියෝ. ඉතින් ඒ සම්බන්ධයෙන් වගකීම ඔක්කොම තියෙන්නේ මේ අපේ ආණ්ඩුවට ඉතින් ඒක හින්දා තමයි ඒක තියෙන වටිනාකම හින්දා තමයි විදේශ ශ්‍රමිකයන් පිළිබඳව විදේශ රැකියා නියුක්තියන් පිළිබඳව වෙනම කැබිනට් අමාත්‍යාංශයක් පිහිටවලා තියෙන්නේ. මොකද මේකේ සම්බන්ධ වෙන ප්‍රමාණයත් වැඩි, ගේන මුදලත් වැඩි. ඒ හැම එකක්ම ඉතාම වැදගත් වෙනවා රටේ ආර්ථිකයට සහ ජනතාවට. ඔව් හොඳයි දැන් ඔබතුමී සඳහන් කරා මේ සුබ සාධනය කියන එක තමයි මෙන්න මේ කාරණාව මෙන්න මේ මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ටීවී රූපවාහිනිය දශකයකට ආසන්න කාල පරිච්ඡේදයක් පුරාවටම විශේෂයෙන්ම මැද ප්‍රදේශ කලාපයේ ජනතාවගේ සුබ සාධනය පිළිබඳ මාතෘකාවේ අපි ඉතා ඉහළ අගයක යම් යම් කාර්යභාරයන් ඉටු කරමින් පවතිනවා. ගරු ඇමතිතුමිය මේ සුබ සාධනය කියන කාරණාව දෙයාකාරයකට බලපානවා විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. එක් අවස්ථාවක් තමයි ඔහු හෝ ඇය විදේශගත වීමෙන් පසුව ඔහුට හෝ ඇයට ලැබෙන සුබ සාධනය. සහ විදේශගත වෙන ශ්‍රමිකයාගේ ලංකාවේ වෙසෙන බාල වයස්කාර දරුවෝ සිටිනවා නම් ඒ අයගේ සුබ සාධනය. මෙන්න මේ කාරණාව කොහොමද ඔබතුමිය මේ කරුණු වලට මොකක්ද දක්වන ප්‍රතිචාරය? අනිවාර්යෙන්ම විදේශගත වෙන විශේෂයෙන්ම කාන්තාවන් හැටියට යන මාස්ටර් මිකියෝ කිව්වම සියලු දෙනාම අයිති
මිය මොහොතේ වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන්නේ විදේශගත වෙන කාන්තාවන් සම්බන්ධයෙන් ගෘහ සේවිකාවන් හැටියට. මොකද දිනපතාම ලැබෙන තොරතුරු සහ අපි දන්න දැන් මේ අමාත්‍යංශවල වැඩ බාර ගන්න ඉස්සෙල්ලා වුණත් අපි මේ සම්බන්ධයෙන් කරපු යම් යම් අධ්‍යයනවලදී කාන්තාවන් තමයි ලොකුම අපහසුතාවයකට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඒ අයගේ සුබසාධනය පිළිබඳව මීට වැඩිය විශේෂිත සැලකිල්ලක් ඒ තානාපති කාර්යාල හරහා වගේ මේ වෙනුවෙන් විදේශ සේවා නියුක්තිකාරයන්සෙන් පත් කරලා ඉන්න නිලධාරීන්ගෙන් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඉතින් මොකද එක කාරණයක් තියෙනවා ඒ රටවල් වල තියෙන පරිසරය විශ්වාස කරන ආගම්වල හැටියට ඒ හැම එකක් මතමත් සමහර සුබසාධන කටයුතු කිරීමට යෑමේදී පුංචි පුංචි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව ඒ අයගේ සමාජ පරිසරය පිළිබඳව හැබැයි ඒකට අපි උපරිම වශයෙන් ක්‍රියාත්මක වීමක් හැටියට මීට වැඩිය මං විශ්වාස කරන හොඳ වැඩපිළිවෙලක් සහ වගකීමක් තිබිය යුතුයි අපේ විදේශ සේවා නියුක්තිකාරයන් සේට කියලා. ඒ අපි ඒ ගැන අපිට බොහෝ දෑ තිබෙනවා ගරු ඇමතුමේ සාකච්ඡා කරන්නට. මම ඔබතුමියගේ අවධානය යොමු කරනවා මේ විදේශගත ශ්‍රමිකයන්ගේ රක්ෂණ ආවරණය පිළිබඳව. කලක් තිස්සේ විශාල මැසිවිල්ලක් තිබෙනවා, ඇතැම් විටකේ ආන්දෝලනයක් බවට පත් වෙනවා. නිවරදිව සිදුවෙනවාද යන්න පිළිබඳවත් ගැටලු සහගතයි. මෙන්න මේ රක්ෂණ ආවරණය කෙරෙහි ඔබතුමියගේ පාලනය යටතේ යම්කිසි ක්‍රමවේදයක් සකස් වෙනවද? දැන් මෙහෙමයි දර්ශන, දැන් මම තාම අමාත්‍යංශේ බාර අරගෙන දවස් 3යි. මට කාර්යාංශයේ පිළිබඳව වැඩ කටයුතු කරන කෙරිලා තියෙන ආකාරය පිළිබඳව පුංචි පුංචි ගැටලු රාශියක් තියෙනවා. ඒ ගැටලු හැම එකක්ම අපිට මුලින්ම එතන තියෙන තත්ත්වය පිළිබඳව කියන්නේ මට හොඳ නිරවුල් අදහසක් නෑ පළවෙනි එක. දෙවැනි එක ඒකෙන් මේ මොකද්ද විය යුත්තේ, මේකට මොකද්ද අපි දිය යුතු ප්‍රමුඛතාවය කියන එක පිළිබඳව පුංචි අවබෝධයක් මට ලබා ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම රක්ෂණය පිළිබඳව කතා කරනකොට අපි ඒ රක්ෂණය මට දැනට තියෙන තොරතුරු අනුව මොකක් හරි කරදරයක් ප්‍රශ්නයක් වුණාම මං හිතන්නේ මිනිස්සු කරදරයට ඒ ප්‍රශ්නෙට වැඩිය විදෝනවා රක්ෂණ ආවරණය ලබා ගන්න ගියාම, මේ රක්ෂණ ප්‍රතිලාභය ලබා ගන්න ගියාම. ඒ වගේ දේවල් මේක වෙන කිසි වැඩපිළිවෙලක් වෙනස් කරන්න නෙමෙයි, නමුත් ඒ පවතින ක්‍රමය තුළ මීට වැඩිය කාර්යක්ෂම සේවයක්. එතකොට දැන් මේ රක්ෂණය කියලා කිව්වම ඒගොල්ලන්ගේ සුබසාධනය යටතේ ඒ වගකීම සිද්ධ වෙනකොට ඒ බලාපොරොත්තු වෙන දේ ලබා දීම තමයි. හැබැයි රක්ෂණය තවත් මීට වැඩිය වගකීමක් ඇතුව රක්ෂණය විය යුතුයි කියන තර මම ඉන්නවා. හොඳමයි, අපි ඔබතුමිය අවධානය යොමු කරනවා තවත් ඉතාමත් වැදගත් ප්‍රශ්නකට. මේ විදේශ රැකියා නියෝජිත ආයතන සරලව කියනවා මේ ඒජන්සි කිව්වහම තමයි වැඩි දෙනා දන්නේ. මේ විදේශ රැකියා නියෝජිත ආයතනවල තිබෙන නීත්‍යානුකූල භාවය ප්‍රශ්න කරනවා බොහෝ අවස්ථාවල ජනතාව. සහ මේ විදේශ රැකියා නියෝජිත ආයතන විදේශගත ශ්‍රමිකයා සම්බන්ධයෙන් දක්වන වගකීම පිළිබඳවත් බරපතල ගැටලු සහගත තත්ත්වයන් මතුවී තිබෙනවා. ඔබතුමියගේ මේ ඔබතුමිය නියෝජනය කරන විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන කටයුතු අමාත්‍යංශයේ මෙන්න මේ වගේ ප්‍රශ්නවලට ලබා දෙන්නට පුළුවන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන පිළිතුරු මොනවාද? මෙහෙමයි, මේ පළවෙනිම දේ දැන් මම ඇත්තටම මේ දවසට මම හිටියේ මහජන හමුවක දවසක් විතර, එක බදාදාවක් විතරයි. එදාම මට මේ කම්ප්ලේන්ස් දෙකක් ආවා. කම්ප්ලේන්ස් කියන්නේ එයාගේ ප්‍රශ්න කියාගෙන ආවා, විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන ඒජන්සි හරහා ගියා පිළිබඳව. ඒ කියන්නේ
මේක අනිවාර්යෙන්ම මේක හොඳ දැනුවත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි දැන් අපේ තියෙනවා බැලුවොත් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන මුළු රටේම බැලුවොත් 25ක් විතර තියෙනවා. ප්‍රධාන කාර්යාලය හැටියට ගත්තොත් 6ක් 7ක් 8ක් විතර තියෙනවා. මේ හැම එකකින්ම මීට වැඩිය පුළුල් විදියට මේකේ දැනුවත් කිරීම සිද්ධ වෙන්න ඕන. දැන් ඇත්තටම විදේශ සේවා නියුති කාර්යාංශයට කිසිම වගකීමක් බාර ගන්න බෑ නිත්‍යානුකූල නොවන ඒජන්සියකකින් නියෝජිත ආයතනයකින් රට ගියොත්. ඉතින් මේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු. දැන් ඊයේ දරුවෝ දෙන්නෙක් වඩාගෙන තාත්තා කෙනෙක් ආවා. ඒ තාත්තා මට ඇවිල්ලා කියනවා කොහොම හරි වයිෆ් ඕනව ගෙනලා දෙන්න කියලා. එතකොට එයාගේ නෝනා ගිහිල්ලා මං අහුව කොහෙද ඒජන්සියක තියෙන්නේ. අනේ දැන් කතා කරාට එහෙම එකකුත් නැහැ. යාමයි තනියම හොයාගත්තේ. ඒක තිබුණේ අනුරාධපුරේ. මේ 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 පුද්ගලයා පොළොන්නරුවේ. මේ ළමයින්ට මගේ ළමයින්ට දැන් අම්මා කෙනෙක් ඕනේ. එතකොට මේ වගේ මැසිවිලි නගනකොට මේ අපිට ඒ වගකීම බාරගන්න නම් මේ 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 නිකන් සාමාන්‍ය සරල වචනයෙන් කිව්වොත් මේ හොර නියෝජිත ආයතන ගැන තද බල විදියටම නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක මත්කුඩු වගේම කරන්න වෙනවා. මත්කුඩු වලට කොහොමද මේ රටේ නීතිය තදවට ක්‍රියාත්මක කරන්නේ? ඒ හා සමානවම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒකෙදි අපිට ආරක්ෂක අංශයේ පොලිසියේ ඒ වගේම අධිකරණයේ මේ හැම එකකම හොඳ සම්බන්ධතාවයක් සම්බන්ධීකරණයක් තියාගෙන මේ වැඩේට බහින්න සිද්ධ වෙනවා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මටත් තාම සෑහීමකටපත් වෙන්න බෑ. මේ වෙනුවෙන් වෙන් වෙච්ච කොටසක් අපේ මේ විදේශ සේවා නියුති කාර්යාංශය ඉන්නවා. පැමිණිල්ලක් ආපුවම ඒ ගැන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව මට එච්චරම සෑහීමකටපත් වෙන්නත් බෑ. ඔව් සමා වෙන්න ගරු එමෙතුමිය පළමු දුරකථන ඇමතුම දුරකථන ඇමතුම රාශියක් ලැබෙමින් පවතිනවා ප්‍රධාන පාලක මැදිරියට. ජර්මනියේ සිට ජෝසප් මහත්මයා සම්බන්ධ වෙනවා. ආයිබෝන් මුතුමාට. ආයිබෝන්. ඔව් කතා කරන්න මුතුමා. මම මේ 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 සුබ පතනවා ඇමතුමිනි සුබ පතනවා. ඔව් මිසුති. මේ මට දැනගන්න උවමනා වෙලා තියෙන්නේ දැන් මේ ශ්‍රී ලාංකික වශයෙන් අපිට ඇයි මේ ඛේද වාචකය අපි මේ ගෘහ සේවිකාවන් වශයෙන් අපේ ගෑනුව අපි ආරාධකරයට මේ මේ පිටත් කළ යවනවා ඔවුන්ට එන දුක්කම් කටළු අරදර මේවා මේවා හරීම අසාධාරණ අරාබි අරාබි රටවලට අපිට අපිට මානව හිමිකම් බලාපොරොත්තු වෙන්න බෑ. මේක ඉන්දියාව නැවතුවා, තායිලන්තේ නැවතුවා, ෆිලිපීනේ නැවතුවා නම් ඇයි අපිට මේ ඛේද වාචකය ඇයි අපි ඒක නොකරන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. මහත්මයාගෙන් අහන්න තියෙනවා. හොඳයි බොහොම සූති ජෝසප් මහත්මයා ජර්මනිය සිටයි සම්බන්ධ වුණේ. ඔබතුමීට වැදගත් ප්‍රශ්නයක් මොකටද තිබෙන්නේ? බොහොම ස්තුති ජෝසප් මහත්මයා. මම හිතන්නේ මං වැඩ බාර ගන්න දවසේම මං ඉගෙන පුංචි සඳහනක් කරා. විශේෂයෙන්ම ඒ පිළිබඳව පොඩ්ඩක්වත් මගේ නම් කිසිම සන්තෝෂයක් නැහැ. හැබැයි ඉතින් මේකට මූලිකම කාරණය තමයි මහත්මයා තේරුම් ගන්න ඕනේ මේ රටේ ආර්ථිකය. අපේ රටේ ආර්ථිකය. ඉතින් අද ඒ ජීවත් වෙන්න බැරි කමටම මේ සමහර අය පෙළඹෙනවා මේ තත්ත්වයට පත් වෙන්න. නමුත් මේ ගෘහ සේවිකාවන් හැටියට අරාබිකරයට යනවට වැඩිය මගේ වුණත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා, ආසාවක් තියෙනවා වැඩියෙන් පුහුණු ශ්‍රමිකයෝ හැටියට තවත් දියුණු රටවල් වලට යන්න අවස්ථාව ලැබෙනවා නම් අරාබිකරයේ තියෙන මේ තාම අමාරු දේශගුණ එය එහෙම නැත්තම් ඒ ජීවත් වීමේ තියෙන අපහසුව මේ හැම එකක්ම විඳගෙන අපේ අහිංසකය යන්නේ වෙන කරන්න දෙයක් නැති කමට. නමුත් මමත් එකක වෙනවා එක ඒක දීර්ඝ වශයෙන් කතා කරන්න ගියොත් මේ අපේ සමාජයේ ප්‍රශ්න බොහෝමයක් ඇති වෙලා තියෙනවා මේ හේතුව නිසා. ඉතින් මේක අඩු කරගන්න පුළුවන් නම් අඩු වෙලා තියෙනවා නම් බොහොම හොඳයි. හැබැයි මේක අඩු වෙනකොට අපි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා යන ප්‍රමාණය අඩු වෙලා මදි මේ අපිට දැනට දැනෙන්න තියෙන විදියට ඊටාම ව්‍යාජ ලෙස ක්‍රියාත්මක වෙන මේ ඒජන්සි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවිච අය හරහා යන එකෙන් ඒ අඩු නැයි කියන ප්‍රමාණය ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ හැබැයි මම කවුරුත් උදව් කරනවා නම් මගේ වැඩිම කැමැත්ත තියෙන්නේ අපි ඒ වෙනුවෙන් ඒ අවශ්‍ය පුහුණු කටයුතු කරන්න අවශ්‍ය පසුබිම් හරි ගස්සන්න ඒ අවශ්‍ය භාෂා දැනුම දෙන්න මේ හැම එකකටම මම සූදානම් වෙනවා හැබැයි මට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් නම් ඉතින් මමත් පුංචි උත්සාහයක් මේ කියන්නේ මේ වෙලාවේ මේ තාමත් තියෙන්නේ නිකන් අර සංක්‍රාන්ති සමය වගේ මේක කොහොමද විය යුත්තේ කියන පිළිබඳව මොකද මේ ඔක්කොටම ඉස්සෙල්ලා අකමැත්තෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා පෞගිය කාලය තුර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිද්ධ වෙලා තියෙන යම් යම් දේවල් සම්බන්ධයෙන් හරියට තොරතුරු දැනගෙන ඇති වෙලා තියෙන පසුබිම මේ හැම එකක්ම අවබෝධ කරගෙන ඒ තත්ත්වයට යන්න තමයි මම කල්පනා කරගෙන ඉන්නේ ඇත්තටම ඔබතුමා කියනා වගේම මේ 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 විදියට මේ අනේකෙන් ඇති වෙන ප්‍රශ්න සහ ඒ අය යන්නේ මේ මොන හේතුවක් හින්දාද කියන එක අපි අවබෝධ කරගෙන අපහොව සමාජයේ මේ තුල ඇති වෙන ප්‍රශ්න මේ හැම එකක්ම අපි හොඳින් අවබෝධ කරගෙන තමයි වැඩ කරන්න උත්සාහ කරන්නේ හැබැයි කවුරුත් මම විශ්වාස කරන මේ යන කාන්තාවන් 100ට 75ක්ම යන්නේ වෙන කර කියා ගන්න දෙයක් නැති නිසා කියලා ඔව් හොඳයි වැදගත් ප්‍රශ්නයක් ඒ වගේම වැදගත් සංවේදී පිළිතුරක් ඔබතුමිය ලබා දුන්නා තවත් අපේ ශ්‍රී ටීවී රූපවාහිනියේ හිතවතෙක් සෞදිය සිට ප්‍රේමසිරි මහත්මයා ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට ඔව් මහත්මයා මම විශේෂයෙන්ම අපේ ස්තුති කරනවා අපේ අනුදිතුමියට හලෝ ඔව් කතා කරන්න ඔබතුමා ඒ පළමුව පිළිගන්න අපේ අභිදුංගියට අපේ විශේෂ සැලකිලි ලියාපාර කරන්න දෙයි කියලා ඔව් දැන් අපි දැන් ඉස්සෙල්ලම දැනගන්න ඕන මහත්ය මේ අර විහාර ලෝකාලේ වාහන බලපත්‍රයක් ගැන සම්බන්ධතාවය තිබුණේ ඉතින් ඒක ආයේ විහාර ලෝකාලේ නැත්ද කියලා දැනගන්න ඕන හොඳයි ප්‍රේමසිරි මහත්මයා බොහොමත්ම ස්තුතියි ඔබතුමා ඒ කෙටියෙන් ප්‍රශ්නයක් යොමු කළා නමුත් මේ ඔබේ අවස්ථාව දැන් ඕක ගිය පාරත් මම මෙතනට ආපුවම මගෙන් අහපු ප්‍රශ්නය අපි ඒ පිළිබඳව ඒකට හිටපු අමතුමාව දැනුවත් කරා මොකද ඒක විදේශ ශ්‍රමිකයෝ හැටියට මම විශ්වාස කරනවා රටට ගෙනෙන විදේශ විනිමයත් එක්ක ඒ වගේම තම සියලුම ශ්‍රමිකයෝ හැටියට කැප වෙලා මේ තමන්ගේ දියුණුව විනුවෙන් හෝ වේවා ඒ කරන කාලය තුළ මේ වගේ දෙයක් ලබා දෙන්න පුළුවන් නම් කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඒක මගේ පුද්ගලික විශ්වාසය ප්‍රේමසිරි මහත්මයා හැබැයි මම ඊට වැඩිය මට යමක් කියන්න බෑ මොකද අපි අලුත් රජයේ අලුත් ප්‍රතිපත්ති තුළ විශේෂයෙන්ම අද රටේ තියෙන තත්ත්වයේ හැටියට මේ ණය වාරිකය මාසකට සැරයක් ගෙවන්නේ කොහොමද කියන තරමටම දැඩි මුල්ලේ අර්බුද මේ අර්බුදයක මේ රට ඉන්නේ ඉතින් මේ කාලය තුළ දින 100 වැඩසටහන් අතිගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙන දින 100 වැඩසටහන තුළ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් කියපු දෙයක් තියෙනවා. ඒ දේ කරලා ඊළඟට වැනි පියවරකට යන්න අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ ගැන මගේ ගොඩක් අපි කියන්න ඕනේ දැන් මේ විදේශගත ශ්‍රමිකයෝ කියලා මේක හැම කෙනෙකුටම එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. ලබන ආදායම මට්ටම ඒ හැම එකක්ම සලකලා බලලා එහෙම එකක් කරන්න උත්සාහ කරනවා. දැන් බොහොම සුති ප්‍රේමසිරි මහත්මයාට මේ ප්‍රශ්න මුකලාට අපේ මේ සූදානම කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගොඩ වීමටයි විරාමෙන් අනතුරුව අපි නැවතත් එක්වෙමු අද විශේෂ හෙලිදරව්ව අභිනව අමාත්‍යතුමිය සමග විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන කටයුතු අමාත්‍යංශයේ බාර ඒ වගකීම් උසුලන ඔබ වෙනුවෙන් අද මේ ස්ථානයට පැමිණ සිටින එතුමිය සමග අපි නැවතත් ඔබ වෙනුවෙන් සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා